කත් තමයි ඒ දේශනාවල් ඒ පොත්තේම ළඟ තියාගන්න ඕනේ තමන් ගාවට ඒක ඉපසතිපට්ඨාන සූත්‍රේ තව මේ মানে මොකද ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් මම රෙකමෙන්ඩ් කරනවා වර්ඩ් ඔෆ් ද බුද්ධ ඥානති ලෝක ස්වාමීන් වහන්සේගේ ඒක බොහොම හැන්ඩි පොතක් ඒ මොකද ඒ දැන් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන්ස් ගොඩක් පැහැදිලි ගැටලුවක් නැහැ සිංහල වුණත් නැදි මහලේ හරි තව මොකද කිරිබත් ගොඩ හාමුදුරන්ගෙත් ඉතින් ඒක හාමුදුරුවෝ සරල කරන්න ඒක සරල කියන්නේ අනවශ්‍ය කොම්ප්ලිකේෂන් එකක් කරා මේ බුද්ධ ජයන්ති ට්‍රාන්ස්ලේෂන්ස් වලදී නැත්තම් ඒක සරලයි ඒ එක්ස්පීරියන්ස් එක තමයි ගැඹුරු දැන් මෙහෙම කල්පනා කරන් බලනකොට තමයි ඒ කල්පනා ඒ කියන්නේ තමන් අචින්තය ඒරියා එකකට යනවා විඥානේ ඉන්ෆිනිට් ඒරියා එකකට කොන්ෂස්නස් එකේ දැන් ධානවලත් ඒක වෙනවා ධානේ තේරුම් ගන්න බෑ පින්වතුනි Explain කරන්න කවවරියව තේරුම් කරනවා කියන්නේ ඒක නෙ අද්දකලා නැහැ. ක්‍රමවේදය තේරුම් ගන්න පුළුවන්. මේක කරන්න මේක කරන්න මේ කෑමවල රස ගන්න එපා. ඔහොමම ඒවා කරන්න කරන්න හැටි ක්‍රම කියන්න පුළුවන්. හැබැයි මේක දැන් නිවනුණත් තේරුම් කරන්න බෑ. නිවනට යන ක්‍රමය Tamanට පොඩ පොඩ කියලා දෙන්න පුළුවන්. දැන් අනිත්‍ය මෙනී වෙනකොට පින්වතුනි මෙනී වෙන්නේ අනත් අනිත් මේ කියන්නේ දුක්ඛ තේරෙන්නේ අනිත්‍ය අවබෝධ වෙනකොට. යම් දෙයක් නැති වෙනවාමයි කියලා දැන වැටහෙනකොට ඒක දුකකටපත් වෙනවා. දැන් සනීප හොඳ අපි හොඳ ෆීලිං එකක් එන්ජොයි කරනවා කියමුකෝ. එතකොට අපිට එකපාරටම තේරුණා තින් මේක අනිවාර්යයෙන්ම නැති වෙලා යනවා කියලා. එහෙම නැති වෙනවාමයි කියලා අවබෝධුනා මේක සැපක් වෙනවද? දැන් හරියට බොක්සින් මැච් එක වගේ. අපි දන්නවා අන්තිම දැන් මෙයා කොච්චර පංචස් ගැහුවට අන්තිම එකේදී අරයා නොකවුට් ෂොට් එකක් ගහනවා කියලා. කවුද දිනුන් අන්තිමටම? අර නොකවුට් ෂොට් එකක් ගහන එක්කෙනා. ඒ වගේ තමයි අනිත්‍යටපත් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම සතුට තිබ්බ තරමටම අනිත්‍ය හින්දා දුක වැඩි. ඒතර අනිත්‍ය මේ වැටහීම කියන අවබෝධයක් හැටියට මෙහෙම වෙනවා කියලා ධර්මතාවයක් හැටියට ඒකත් එක තමයි ඔය දුක කියන සත්‍ය ඇත්තට මේව අවබෝධ වෙනකොට මේ ඔක්කොම එකට වගේ තියෙන්නේ. දැන් මම තේරුම් ගන්න තමයි වෙන්වෙන් කළා කියන්නේ ඔය. දැන් ඔය අනිත්‍ය වැටහෙනකොට දුක්ඛ සත්‍ය තමයි වැටහෙන්නේ. ඒත් චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය. එතකොට ඒක මේ දකින්නේ ඥානය පහළ වෙන මොකක් හරි ප්‍රැක්ටිස් එකක් තමන් කර කර හිටියන එක තමයි මාර්ග සත්‍ය. එතකොට ඒක මේ මොනවාද දැක්ක වෙලාවේ තමන්ගේ ආශාව නැති වෙනවනේ සම්පූර්ණයෙන්ම. ඒ ආශාව නැති වෙන එක තමයි නිරෝධ සත්‍ය. ඉතින් ඔය සත්‍ය හතරම එක්ස්පීරියන්ස් එකේදී එකට සිද්ධ වෙනවා. ඒක අර තේරුම් ගන්න දැන් ඔය සතිපට්ඨානෙත් එහෙමයි ධම්මානුපස්සනාව හැම එකේම තියෙනවා. කය ඇතිවීම නැතිවීම මෙනෙහි කරනකොට ධම්මානුපස්සනාව. වේදනාවල ඇතිවීම නැතිවීම මෙනෙහි කරනකොට ධම්මානුපස්සනාව. චිත්තවල ඇතිවීම නැතිවීම ඒව ඇති වෙන හැටි නැති වෙන හැටි මෙනෙහි කරනකොට ධම්මානුපස්සනාව. ඉතින් අර ඔය ප්‍රැක්ටිකලි කරනකොට තමයි මේ අර ඔය කියපු වදන් වල අර්ථයක් එන්න පටන් ගන්නෙ. නැත්තම් වචන වලින්ම ගත්තම ඒක මේ බුදුහාඳුරෝ අනව මොකද්ද මේ ඝන පතවි ධාතුව කියලා මොකද්ද කියලා අහනවා බුදුහාඳුරු. The solid element may be one's own or it may be external. ඝන ස්වභාවය තියෙන්න පුළුවන් කියනවා. අජ්ජත් කියන්නේ තමන්ගේ වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන් කියලා කියනවා. And what is one's own solid element? මොකද්ද කියලා අහනවා තමන්ගේ තියෙන ඝන ස්වභාවයෙන් තියෙන මේක. දැන් ඝන කිව්වම් පින්වතුනි මේ හයිය ගතිය. මේ හයිය ගතිය, මේ හයිය ගතිය එකක් කියන එක. ඒක පෙන්වනවා බුදුහාඳුරු. Whatever in one's own person or body there exists of karmically acquired hardness karmaanurupa karma vipakuli inne pinothini oya hanga hadila thiyene e datte e vidiyata hadila thiyene nahaye e vidiyata hadila thiyene etakota e haiya gatiyen wediyen thiyena kotas buduhandru kiyenawa ekena neputu ehema neema kiwwama buduhandru kiwwama taman eka himita tamange diya note karannone liver eka asuchi ohomama pennena ata midalu එම්කම හිතෙන් බලන්න ඕනේ පින්වත්නි හිතෙන් කල්පනා වෙන්න ඕනේ. Now ඊට පස්සේ බුදුහාඳුර කියනවා whether it is the one's own solid element or whether it's the external solid element they are both merely the solid element. මෙතන තමයි විදර්ශනා කරන්නේ තමන්ගේ කියලා ගන්න දැන් අපි කොණ්ඩේ ගත්තේ සමංගේ කියලා ගන්න ඝන ස්වභාවයෙන් තියෙන එකද එළියෙන් තියෙන ඝන ගතිය තියෙන එකද ඒක නිකන් ඝන ගතියක් පනෝය කල්පනාව ගෙනියන්න ඕනේ පින්වත්නි. මම පොඩි අයිඩියාක් දුන්නේ ඕක තමන් කල්පනාවට මේ ප්‍රඥාව අවදි කරවන්න ඕනේ ඒක එහෙම නේද කියලා. ඒක විශ්වලයිස් කරන මට මේක වෙලාව නැහැ තව දිගට ගෙනියන්න.
හැබැයි මේවා මෙහෙම බලන ගමන් එක හැමෙම ප්‍රේත දියාරු ගැටියට තියෙන එක ඊළඟට එනවා. වතුර ටැප් එකේ තියෙන වතුර ගමුකෝ. එතකොට අපේ ලේ ගමන් කරන ඒ ලේ දියාරු ගැටිය අරක දියාරු ගැටියයි. එහෙමම හැම කොටසක්මනේ අර පින්තූරයක් හදාගෙන ඉන්නේ මේ ඥාන ලෝක මෙහෙමයි කියලා. සංඥාවෙන් මේක මේක ඇත්ත ස්වභාවය නැති කරන්නේ. අවිද්‍යාව අර විදිහට කල්පනා කරනකොට ඒක ධර්ම සංඥාවක්. ඒකෙන් අපිට අර වෙන් කරන්න පුරුදු වෙනවා. මේක මං චූටි අයිඩියාක් දෙන්න කිව්වේ. මෙහෙම බැලුවම පින්වතුනි කවුරේ අනිපාර බැන්නම මොකද්ද වෙන්නේ? ඒක කල්පනාවේ තියාගෙන හිටියොත් හොඳ කිව්වත් එහෙමයි. ඒකටත් අහු වෙන්නේ. තමන් එක සද්දයක්. ඒක අයිති නැති කනකින් තමයි ඒ දැන් කනක් නැතුව හිතක් විඥාණය හට ගන්න බෑනේ. හිතක්. එතකොට ඒ කන මගේ නෙමෙයි නං අර සද්දත් මගේද? ඒ ලෝකෙම මගේ නෙමෙයි. තේනව නේද පින්වතුනි? මේක ඩිසෙක් කරලා ගන්න ඕනේ අනිවාර්යෙන්. මේක එහෙම කබලා කොටලා එහෙම බලන්න ඕනේ. බලනකොට තමන්ට ඒ සත්‍ය දැකීමේ සතුටක් එනවා. ඒ සතුට තමයි වටිනේ. ඒ සතුට රස විඳිනකොට කියන්න බැරි ඕජස් හැදෙනවා ඇඟේ. ඒ ධර්ම මහා අමුතුයි. සෝමහන්දුලා හැම බලන්න ඒගොල්ලන් ඇඟවල් දැක්කමත් අමුතුයි. ඒ කියන්නේ ඒ අර ඒ ඒක හරි හරි විශේෂ මොකද ඒ ප්‍රඥාවෙන් ප්‍රඥාව පහළ වෙනවා මොලේ ඔළුවේ. ඒක තමයි මහ ඒකෙන් තමයි අපි නිවනටත් යන්නේ.